අදවසේ මම වීඩියෝ මාලිකාව ඉදිරිපත් කරන්නේ පොඩි පොසිෂන් එකේ වෙනසක් එක්ක යාළුවනේ. ඉතින් අදවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට ඉතාමත් වැදගත් වෙන කොටස් වෙනද පොළ විතරක් නෙමෙයි ඕනෑම ආයෝජන මාර්ගයකදී මූලික වශයෙන්ම වැදගත් වෙනා වූ කාරණයක් පිළිබඳ මේ තමයි මේ ප්‍රශ්න තුන අහන්න නැතුව ඔබ ඕනෑම ආයෝජන මාර්ගයකදී ගනුදෙනු කිරීමට යෑම ආයෝජනය කරන්නට යෑම ඉතාමත් අවදානම් සහිතයි. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට මම මේ ඉදිරිපත් කරන්නට යන්නේ කොටස් වෙනද පොළේ විතරක් නෙමෙයි ඕනෑම ආයෝජන මාර්ගයකදී ඔබ ගනුදෙනු කරද්දී අහන්න ඕන ප්‍රශ්න තුනක් ගැන. ඉතින් මේ ග්‍රන්ථය යොදා ගන්නව මම මෙන්න මේ ග්‍රන්ථය අනුව තොරතුරු ඉදිරිපත් කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ග්‍රන්ථය තමයි රොබර්ට් ටී කියෝසාකිගේ ඉන්වෙස්ටින් ගයිඩින් කියන එක නැත්නම් ගයිඩ් ටු ඉන්වෙස්ටින් කියන සාමාන්‍ය අපි කියන ආයෝජනයේ අත්ලක් කියන ග්‍රන්ථය අනුව තමයි ඔයගලන්ට මම මේ අද දවසේ පාඩමේ කන්සෙප්ට් එක හදාගන්නේ. ඉතින් මගේ යාළුවනේ මෙන්න මේ ග්‍රන්ථය ඉතා වැදගත් වෙනවා මට ජීවිතේ වෙනස් වෙන්නට හේතුව තමයි රොබර්ට් ටී කියෝසාකිගේ ග්‍රන්ථ පළවෙනි වතාවට මම කියුවේ මීට අවුරුදු දෙක තුනකට කලින්. ඒ අවුරුදු දෙක තුනකට කලින් කියවපු පළවෙනි ග්‍රන්ථය තමයි රිච් ඩැඩ් පුවර් ඩැඩ්. මේ රිච් ඩැඩ් පුවර් ඩැඩ් කතාවේදී කන්සෙප්ට් එක මගේ ඔළුවට ගියාට පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකට යන්නට මට තීන්දු තීරණ ගනින්නට ශක්තිය ධෛර්යයක් ලැබුණා. ඉතින් ඒ හැකියාව නිසාමයි අවුරුදු 3ක් ඇතුළත මම 10000කට වැඩි පොත් සංඛ්‍යාව මෙතන දින 10000කට වැඩි පොත් සංඛ්‍යාව මගේ කාමරේ පුරවලා තියෙන මෙලෙ මේ පොත් සංඛ්‍යාව කියවලා මේ දැනුමක් එකතු කරගෙන මම මේ දේවල් වලින් මගේ ජීවිතේ ලොකෝ විප්ලවයක් එහෙම නැත්නම් ලොකෝ චේන්ජ් එකක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දැන්ට පිටිපස්සෙන් පේන රාක්කවල පුරවලා තියෙන පොත් සංඛ්‍යාව ඉතාමත් අල්පයි මේ ඇතැම් පොත් තියෙනවා මට නැති නිසාම මට මේ විදිහටම දමාගෙන ඉන්න සිද්ධ වුණා. ඒ නිසාම වෙනත් අල්මාරි වල දමාගෙන ඉන්න සිද්ධ වුණා. ඒ පොතුත් මම රැගෙන මගේ යාළුවන්ට මම ඉදිරිපත් කරන්න කැමති මේ මූල්‍ය සාක්ෂරතාව ලාංකික ජනතාවට කොහොමද ලබා දෙන්නේ කියන කාරණේ පිළිබඳව මගේ යාළුවන්ගේ මම ඉල්ලන්නේ මෙච්චරයි. මම මේ කියවපු දැනුම මම මේ ඔයගලන්ට ලබා දෙන දැනුම සමාජගත කරන්න වෙන මුකුත් හින්දා නෙමෙයි. අපි කුඩා කාලේදී මට මතකයි මම අපි ඉගෙන ගන්නකොට පොඩි වසරවල අපි ගන්නේ අපිට ගන්නේ ලංකාව සංවර්ධන විමින් පවතින රටක් කියලා. ඉතින් ආදරණීය යාළුවනි සංවර්ධන විමින් පවතින රටක් කියලා අපි පොඩි කාලේ ඉගෙන ගත්තා. තාමත් අපි කියනවා අපි සංවර්ධන විමින් පවතින රටක් කියලා. එතකොට අපි අනාගතයේදී අපේ ආදරණීය අපේ දුව දරුවන්ට ඉතුරු කරන්න යන මේ ලෝකයේ මේ ලංකාව සංවර්ධන විමින් පවතින රටක්ම කියලා අපි තර්ක කරන්නට යනවා නම් ඉතින් අපේ ලංකාව ඉන්න ඕනේ තැන මෙතනද? අවුරුදු 2500ක් තරම් ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනවා යයි අපි කතා කරමින් ඉන්න මේ රට තවදුරටත් ආර්ථික වශයෙන් මේ අගාධයකට පත්වීම නවත්වන්න අපි මොන හරි කරන්න ඕනේ නේද? මගේ මේ පුංචි වෑයම මගේ මේ පුංචි උත්සාහය මේ මූල්‍ය සාක්ෂරතාවේ කවුරුත් කතා කරන්නේ නැති කවුරු කිසිම කෙනෙකු ඔගලන්ට ලබා දෙන්නේ නැති පණිවිඩ මාතෘකාවක් ඔස්සේ මූල්‍ය සාක්ෂරතාවර ලබා දීම තමයි මගේ පළවෙනි හේමාව වෙන්නේ. ඉතින් යාළුවනේ මට මේ කොටස් වෙනද පොළ කියන මාතෘකාව මට මෙහෙම හදන්නට උනේ ඇත්තම කිව්වොත් මේ දැනුම විඤ්ඤාණගත කිරීම නැත්නම් ජනතාව සතු කිරීමට වෙන මාර්ගයක් තිබෙන්නේ නැති නිසා. ඉතින් මේ කොටස් වෙනද පොළ හරහා මම ඔයගලන්ට මේ ලබා දෙන්නා වූ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුම සහ මේ ධනවතුන් කොහොමද ධනවත් වෙන්නේ කියන කන්සෙප්ට් එක ඉගෙන ගන්න පාඩම් මාලාවට ඉතාමත් වැඩි ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබුණා. ඒ ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම තීරණය කරනවා අද දවසේදී මේ කන්සෙප්ට් එකත් ඔයගලන්ට උගන්වන්න. අදින් යාළුවනේ දැන් මේ හොඳට බලන්න මම මේ පිටිපස්සෙන් තියෙන්නේ මේ ඕනෑම ආයෝජනයකින් ඕනෑම ආයෝජනය සිද්ධ කරගෙන යද්දී කොහොමනවද අපි අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්න තුන කියලා. මේ ප්‍රශ්න තුන අහන්නේ නැතුව කොටස් වෙනද පොළ හොය වේවා විනයම් ආයෝජනයක් හොය වේවා සිද්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම අවදානම් සහිතයි. අර රොබර්ට් ටී කියෝසාකිගේ ග්‍රන්ථය සඳහන් කරපු ඒ කරුණු කාරණා එකතු කරමින් ඒකේ සාරාංශය සරලව මම පස්සේ දවසක ලොකුවට එක්ස්ප්ලেইন කරන්නම් පැහැදිලි කරන්නම්. දැනට මම මේකදී පැහැදිලි කරන්නේ මෙන්න මේ ග්‍රන්ථයේ තුල තිබුණු මූලිකම කරුණු කාරණා තුන මම ඉදිරිපත් කරනවා එළියට අරගෙන මෙන්න මේ විදිහට. ඔබ කොටස් වෙනද පොලේ හෝ වෙන යම් තැනක ආයෝජනය කරනවා නම් මගේ අලු මතක තියන්න මේ ප්‍රශ්න තුන අහන්න. පළවෙනි එක ඇයි? ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මේකට කීයක්ද කියන එක මම මේ පැහැදිලි කරනවා. තුන්වෙනි කාරණේ තමයි කවදටද කියන එක. මේ කාරණා තුනම මතක තියාගන්න. මේ කාරණා තුන අනුව තමයි අපි ආයෝජනයකට මූලික අඩිතාලම දාන්න ඕනේ. මම මේක එකින් එක කියලා දෙන්නම්. පළවෙනි කාරණෙන් කියවෙන්නේ යාළුවනේ ඇයි කියලා. ඇයි කියන ප්‍රශ්نين අහන්නේ ඇයි අපි ආයෝජනය කරන්න ඕනේ? එහෙම නැත්නම් ඇයි අපි මේ සමාගම තෝරගන්න ඕනේ? එහෙම නැත්නම් ඇයි අපි මේ සමාගමට අපේ මුදල් යොදවන්න ඕනේ? ඉන්නේ කියන කාරණේ ගැන තමයි මේ ඇයි කියන ප්‍රශ්نين අහන්නේ. ඉතින් යාළුවනේ මේ ඇයි කියන ප්‍රශ්නේ ඊට වැදගත් වෙන්නේ බොහෝ දෙනෙක්ට කොටස් වෙනද පොළට ආයෝජනය කරන්නට එද්දී වෙන යම් ආයෝජනයක් සිද්ධ කරද්දී මේ ඇයි කියන ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. ඔවුන් සමහර විට රැල්ලට කොටස් මිලදී ගැනීම සිද්ධ කරනවා වෙන්න පුළුවන්. නමුත් කවදාවත් ඔබ value investor කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ වටිනා මූල්‍ය සාක්ෂරතාවයක් සහිත දැනුමක් සහිත
ආයෝජකෙක් නම් කවදාකවත් මේ රැල්ලට ට්‍රෙන්ඩ් එකට කොටස් මිලදී ගැනීම කරනවට වඩා ඉතාමත් ගැඹුරුට ඒ දැනුම සම්පූර්ණයෙන් ලබා ගනිමින් ඔබ ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ දැනුම එකතු කරගෙන මේ ප්‍රශ්නෙට උත්තරේ දෙමින් යනවා නම් ඒක තමයි වෙන්න ඕන ප්‍රධානම කාරණය. ඇයි කියලා අහන්නේ මොකද්ද? ඇයි කියලා අහන්නේ දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි ABC කියලා සමාගමක් අපි තෝර කොටස් වලද පොලේ තෝරගන්නවා. ලංකාවේ කොළඹ කොටස් වලද පොලේ තියෙන සමාගම 209 ගණන් අපි මේ ABC කියන සමාගම තෝරගත්ත කිව්ව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ABC සමාගම තෝරගත්තට පස්සේ ඇයි අපි මෙහෙම එකක් තෝරගත්තේ? මොකක්ද හේතුවක් තියෙන්නේ මේ යාළුවනේ? එතකොට මොකද්ද මේ හේතුව කියන එක තමයි වැදගත්ම දේ. අනිවාර්යෙන් බලන්න ඕනේ EPS. Earning per share. එමෙන්න දැන් dividend growth එක. ඊළඟට බලන්න ඕනේ net asset එක. වෙනද dividend yield එක. මේ හැම දෙයක්ම මම මේ කියන වචන පළවෙනියටම මතක තියාගන්න ඕනේ. මම මේවා තාම පැහැදිලි කරේ නැහැ. මම ඉදිරියට මේවා අකුරන් නැහැල පැහැදිලි කරනවා. තාම foundation එක දාගෙන යනවා. හේතුව අධික සංඛ්‍යාවක්. අධික මිතුරන් මිතුරේන සංඛ්‍යාවක් Facebook එක හරහා දැන් අලුතෙන් කොටස් වලඳ පොලට එකතු වෙමින් යනවා. ඉතින් දැම්මම ওই මාතෘකාව ගැන කතා කරන්න ගියොත් මේ අලුතෙන් එන යාළුවන්ට තේරුමක් නැති වෙනවා. ඒ නිසා මගේ යාළුවනේ දැන්ටමත් මේ මාන දනාලිකාව බලාගෙන ඉන්න මගේ ආදරණීය යාළුව ටික පොඩ්ඩක් ඉවසන්න. මේ මාතෘකාවත් ක්‍රමක්‍රමයෙන් මම ඉදිරිපත් කරන ඊයේ රයිට් ඉෂු ගැන පැහැදිලි කරා වගේම තව ඉදිරියටත් මේ වැදගත් මාතෘකාව ගැන කතා කරනවා. දැන් ඇයි කියන ප්‍රශ්නේ අහද්දී ඔය වැලියු ඉන්වෙස්ටින් කියන එක හොඳට මතක තියාගන්න. ඒ වැලියු ඉන්වෙස්ටින් එකට අනුව අපි ආයෝජනය කරන්නේ මේ සමාගම ඇයි හොඳ අඩුමතර මේ සමාගම මොනවද විකුණන්නේ මේ දෙසැම්බර් කාලේ සීසන් එක මේ සමාගමට හොඳයිද එහෙම නැත්නම් ලබන අවුරුද්දේ බජට් එක මේ සමාගමට හොඳයිද එහෙම නැත්නම් මේ පවතින ආර්ථිකයේ මේ සමාගමට හොඳයිද එහෙම නැත්නම් මේ සමාගමේ ඉදිරි බලාපොරොත්තු මොනවද මෙන්න මේ දේවල් හොයන්නේ නැතුව මේ ඇයි කියන ප්‍රශ්නේ පළවෙනිතර තියෙන ඇයි කියන ප්‍රශ්නේ ගන්නේ නැතුව අපි කොටස් වෙනද පොලේ මුදල් ආයෝජනය කරොත් අනිවාර්යෙන් එක නැති වෙනවා. එතකොට අපිට බැලල වැඩන්නේ ආයෝජක උපදේශකට හෝ රටේ කොටස් වෙනද පොලේ රටේ ආර්ථිකයට හෝ රුපියලට. හේතුව තමයි අපිට දැනුමක් තියෙන්න ඕනේ ඇයි අපි මේ කොටස මිලදී ගන්න කියලා. කොටස් විතරක් නෙමෙයි. ඔබ නිවාසයකට ආයෝජනය කරනවා නම් ඒත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි ඔබ වාහනයකට ආයෝජනය කරනවා නම් ඒත් එහෙමයි. ඔය වගේම ඔබ තමන්ගේම ව්‍යාපාරයකට ආයෝජනය කරනවා නම් ඒත් එහෙමයි. පළවෙනි ප්‍රශ්නේ ඇයි. දෙවෙනි ප්‍රශ්නේ කීයක්ද කියන ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්نين අහන්නේ කීයක්ද මේ කීයක්ද කියන එකෙන් අහන්නේ මගේ යාළුවනේ අපි කොච්චර මුදලක් මේ කොටස් වලින්ද පොලේ නැත්නම් වෙනත් ආයෝජන වල ආයෝජනය කරනවද ඇයි මං එහෙම ප්‍රශ්නයක් අහන්නේ හේතුව තමයි ගොඩක් අයට පළවෙනි වතාවට කොටස් වලින්ද පොල හෝ වේවා වෙනත් ආයෝජන මාර්ගයක් හෝ වේවා දැකපු ගමන් රහ වැටෙනවා වැඩි මං මේ වචනේ භාවිතා කරලා අමනාප වෙන්න එපා හේතුව මමත් ඔතන හිටියා. හේතුව තමයි මේ කීයක්ද කියන ප්‍රශ්නේ මම අහන්නේ නැතුව කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන පුදුම හොතකම මගේ මුදල් නැති වෙන්නට ඒක ප්‍රධාන හේතුවක් වුණා. ඉතින් යාළුවනේ මේ කීයක්ද කියන කන්සෙප්ට් එකෙන් අහන්නේ ඔබ කොටස් වෙළඳ පොලේ කීයක මුදලක් ආයෝජනය කරනවද? එහෙම නැත්නම් ඔබ අදාළ සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා කොච්චරක මුදලක් යොදවනවද? එහෙම නැත්නම් ඔබ ආයෝජනයක් කිරීම සඳහා වෙනත් ව්‍යාපාරයක එහෙම නැත්නම් නිවාසික නැත්නම් එහෙම නැත්නම් අපි කතා කරන වෙනත් ආයෝජන අවස්ථාවක ඔබ වත්කම මිලදී ගැනීම සඳහා කීයක් යෙදුණාද හොඳට මතක තියන්න. ඔබේ ආදායමට අනුව ඔබේ එදිනෙදා ජීවිතයට ගැළපෙන අයුරින් ඔබ මේ කීයක්ද කියන ප්‍රශ්නේ තේරුම් ගන්න. මගේ ආයෝජන කන්සෙප්ට් එක වෙනයි. මගේ ආයෝජන ස්ට්‍රැටජිස් වෙනයි. ඔබ මගේ යාළුවෝ මතක තියාගන්න අපි අපේ ඉන්කම් එකට ගැළපෙන අපේ සේවින්ස් වලට ගැළපෙන විදියට මේ කීයක්ද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ. හේතුව කවම දාක්වත් ලැබෙන මුදල අපි තුම පඩිය 20000 කියලා අපි මේ ලැබෙන 20000න් රුපියල් 15000ක් විතර ආයෝජනය කරන්න යන්න එපා කොයිම වෙලාවකවත්. හේතුව අපිට ජීවිතයක් තියෙනවා. මතක තියන්න සල්ලි කියන්නේ අපගේ ජීවිතයේ වැදගත් අංගයක් බව ඇත්ත. හැබැයි මගේ ආදරණීය යාළුවනේ අපිට ජීවිතයේ වැදගත් වෙන්නේ මේ සංරචක පහක් ඕනි. මුදල්, සෞඛ්‍ය, ආදරය, සම්බන්ධතා සහ සතුට. මේ සංරචක පහ නැතිව ඔබ මුදල් පමණක්ම බලාපොරොත්තුෙන් ආයෝජනය කරේ යෙදෙනවද? ඔබට වරදිනවා. ඒක මම කියන්නේ අනිවාර්යෙන්ම. හේතුව තමයි ලොකු ධනවතුන් සහ වෙනත් පිටරට ග්‍රන්ථ රචනා කරපු අයගේ කන්සෙප්ට් වල තිබුණු එක දෙයක් තමයි ඔබ කරන දෙයින් සතුටක් ලබන්නේ නැත්නම් ඔබ කරන දෙයින් ඔබගේ තෘප්තිමත් භාවයක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔබට ගැටලුවක් වෙනවා. ඔබට කොයිතරම් මුදල් තිබුණත් එතනින් එහාට හිස් තැනක් පුරවන්න සිද්ධ වෙන හින්දා. ඉතින් මගේ යාළුවෝ මම මේ කියන්නේ ඔබගේ ආදායම
බැනගන්න. එහෙම නැත්නම් ආදායමට අනුව ඔබ අනිවාර්යයෙන්ම ඔබේ බජට් එකෙන් වෙන් කරගන්න එදිනෙදා ආහාර වේලට එදිනෙදා වියදම් වලට බිල් ගෙවන්න වෙනම වෙන් කරගන්න. ඊට පස්සේ වෙන් කරගන්න සේවින්ස්ට ආයෝජන කියන්නේ එක, සේවින් කියන්නේ එක. පැහැදිලිව මම ඉස්සර වීඩියෝ වලදී මගේ යාළුවන්ට කියලා දෙන්නම්. හිතුව ආයෝජනයක් කියන එක සේවින්ස් එකක් නෙමෙයි. පටලවා ගන්න එපා. ඊට වඩා ලොකු ගැඹුරක් ඒකේ තියෙනවා. මම ඉස්සරහට ගැඹුරු බව ඕගලන්ට පෙන්වන්නම්. දැනට මේ කීයක්ද කියන ප්‍රශ්නෙට මට උත්තර දී ගන්න ඕන වෙන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ආදායමට ලැබෙන පුංචි මුදල. කවදාකවත් ඔබේ මුදල පුංචි නෑ. මම කියන එකේ ලොකු ගැඹුරක් ලොකු හරයක් තියෙනවා. හේතුව තමයි කවුරු හරි හිතනවා මන්නේ දාන මුදල මදි අපරාධි මට තව ටිකක් ලොකුවට දැම්මනම් මට මිට වඩා ප්‍රතිලාභයක් ලබන්න බෑ. නෑ, ඔබ දාන මුදල හොඳටම ප්‍රමාණවත්. හේතුව ඔබ යනු ඔබයි. ඔබ යනු වෙන කෙනෙක් නෙමෙයි, ඔබ යනු වෙනත් ධනවත් ආයෝජකයෙක් නෙමෙයි. අපි ඉන්න ස්ටේටස් එක, අපි ඉන්න තත්ත්වය අපි තේරුම් අරගෙන ඒ මුදලට ගැලපෙන ප්‍රමාණයක් ආයෝජනය කරමු. හේතුව එකපාර රෝමේ හැදුන්නේ නැහැ වගේ මගේ ආදරණීය යාළුවනේ, අපේ මේ ධනවත් අධිරාජ්‍ය ගොඩනගන්න එක දවසකින්, දවස් දෙකකින්, සතියකින්, මාසෙකින්, අවුරුද්දකින් දෙකකින් උත්සාහ කරන්න යන්නේ එපා. ආතතියක් ඉතුරු වෙනා විතරයි, ડિප්‍රෙෂන් වැඩි වෙනා විතරයි. එඳ මගේ යාළුවා මතක තියාගන්න, මූලික වශයෙන්ම මේ කවදද කිමි කීයක්ද කියන දෙවෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලෝ පිළිතුරු ලබා දෙන්න ඕන. ඔයගොල්ලගේ ආදායමට හැටියට ඔබ ඒ වෙලාවේ ඔබගේ එදිනෙදා ජීවිතයේ කිසිම ගැටලුවක් වෙන්නේ නැති වෙන්න මුදල් වලින් ඔබට අයින් කරගන්නට පුළුවන් නම් යම් කිසි මුදලක් ඒ මුදල ආයෝජනය කරන්න. කොටස් වෙළඳ පොලේ හොයවෙවා වෙන යම් ආයෝජනයක ඒ මුදල අයින් කරන්න ඒ කොටස් වෙළඳ පොල හෝ වෙනත් ආයෝජනයක හේතුව බාධාවක් නොවන විදියට අනිත් මුදල් වලට නැත්නම් අනිත් ගෙවීම් සහ අනිකුත් කරුණු කාරණාවලට බාධාවක් නොවන විදියට මගේ අදනිය යාළුවනේ ඒ ක්‍රියාවලිය සිදු කරන්න. අනිත් කාරණේ, තුන්වෙනි කාරණේ තමයි මෙන්න මේ කවදද කියන ප්‍රශ්නේ. මේ කවදද අපි මේ ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ? මේක ඩේට් එක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි යාළුවනේ. මේක තියෙන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් කරනකොට අදාළ ඉන්වෙස්ට්මන්ට් මාර්ගය, ඉන්වෙස්ට්මන්ට් වෙහිකල් එක කියලා මම කියනවා. සාමාන්‍ය හේතුව මම එහෙම කියන හේතුව අපි යම් කිසි ධනවත් වෙන නම් අපි උත්සාහ කරන්නේ ඒ ධනවත් වෙන මාර්ගය ඔස්සේ අපි යනකොට අපිට කොටස් වෙනද පොළේ යනු එක ඉන්වෙස්ට්මන්ට් එක වෙහිකල් එකක් විතරයි. හරිද යාළුවනේ? වෙහිකල් එකක් විතරයි. නැතුව ආයෝජන මාර්ගයක් යනු ලයිෆ් ටයිම් ස්ටයිල් එක. එහෙම නැත්නම් ජීවිතය නෙමෙයි. මම මේ කියනවා ගැඹුරුයි. මම නමුත් පැහැදිලි කරන්න තව ඉදිරියට. ඉන්වෙස්ට්මන්ට් වෙහිකල් එකක් කියන්නේ අපි යම් කිසි ගමනාන්තයකට යනවා නම් මගේ අදනිය යාළුවනේ මේ ගමනාන්තයට යනකොට අපි වාහනය භාවිතා කරනවානේ. මේ වාහනය භාවිතා කරලා අපි මේ විදිහට ගමන ඉදිරියට යනකොට අපි අන්තිමේදී ගමනාන්තයේදී මේ වාහනේ බෑලා අදාළ වැඩේ කරගෙන නැත්නම් අපි අදාළ ගමනාන්තයේ සිද්ධ කරගෙන අවශ්‍ය දේ කරගෙන නැවත ගෙදරට එනවා. නමුත් වාහනේ අපි ගෙදරට ගන්නේ නැහැ. ඒ කාරණේමයි මම මේ කියන්නේ. අපි කවදාකවත් ඉන්වෙස්ට්මන්ට් එකකින් එකකින් අපි තෘප්තිමත් වෙනවා නම්, එහෙම නැත්නම් එක ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මේක තමයි මගේ ලයිෆ් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එක, මේක තමයි මම ජීවිතේ දිගටම කරන්න කියන එක පොඩි ප්‍රශ්නයක්. හේතුව අපි ජීවිතේ ලංකාවේ මාකට් එක ඩවුන් වෙනවා, ලොකු ලොකු ඍණාත්මක ඉෆෙක්ට් සිද්ධ වෙනවා වෙළඳ පොළට. එහිඳ මතක තියාගන්න මේ කවදද කියන ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්නේ මේ සියලුම කාරණා එකතු කරගෙන. මගේ අලුවනි, කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරනවා නම් ඔබ මේ කාලය, මම වෙන මොකුත් වචන භාවිතා කරන්නේ නැහැ, කොටස් වෙළඳ පොළේ ඔබ දීර්ඝ කාලීනව ආයෝජනය කරනවා නම් ඉස්තරම්, කෙටි කාලීනව ආයෝජනය කරන්න නම් රිස්ක් එකක් තමයි තියෙනවා. මම මීට කලින් වීඩියෝ වලදී කතා කරා. එතකොට මේ කවදද මම ඉන්වෙස්ට් කරන්නේ කියන ප්‍රශ්නේ ඕගොල්ලන්ට අනුව ඒක වෙනස් වෙනවා. මගේ ආදරේ නිය යාළුවන්ගේ ආර්ථිකයේ රුචි අරුචිකම් අනුව මේ කවදද කියන කන්සෙප්ට් එක වෙනස් වෙනවා. කවදාකවත් ඕගොල්ලන්ගේ ලයිෆ් ටයිම් එකේ මේ ඉදිරියේදී උත්සවයක් තියෙන අවස්ථාවක, ඉදිරියේදී යම් කිසි ඉදිකිරීමක් තියෙන අවස්ථාවක, ඉදිරියේදී යම් කිසි වැදගත් සංදිස්ථානයකට මුදල් අය කිරීමට, මුදල් වෙන් කිරීමට සිද්ධ වෙන අවස්ථාවකදී කවදාකවත් ඕගොල්ලෝ ඕගොල්ලන්ට ලැබෙන මුදල් ආයෝජනය කරන්න යන්න එපා. ඒකයි මම මේ කවදද කියන ප්‍රශ්නේ අහන්නේ. මාකට් එක ඩවුන් එකක් පෙනිපෙනි, මාකට් එකේ මේ ෂෙයාර්ස් වල මිල ගණන් පහළට යනවා කියලා ලොකුවට දැනෙනවා නම් මේ ටිකක් ඉවසාගෙන ඉන්න. හේතුව මේ කවදද කියන කන්සෙප්ට් එක හරියට තේරුම් ගන්න නැතුව අපි මෙන්න මේ කොටස් මිල ඉහළට ඉහළට ගිහිල්ලා අවසානයේ මේ මොහොතේදී කොටස් මිලදී අරගෙන නැවත කොටස් පහළට වෙනකොට සෙල් කරලා ආයතුරු වෙනකොට අපරාධිනේ මං සෙල් කරේ, අයියෝ මෙතනදීත් මං කොටස් ගන්න ඕනේ කියලා හිතලා ආයි කොටස් මිල පහළට යනකොට ආයිත් සෙල් කරන එක නෙමෙයි ට්‍රේඩින් කියන්නේ, නෙමෙයි ඉන්වෙස්ටින් කියන්නේ යාළුවනේ.
ඊට වඩා ගැඹුරුයි. හේතුව මේ කන්සෙප්ට් තුන ඔළුවට ගන්න. මේ කන්සෙප්ට් තුනේ තේරුම් නැත්තම් මම නැවත ඕගලන්ට මේක පැහැදිලි කරන්න තව ඉදිරි පාඩම් වලදී. මූලිකවම දැනගන්න ඕන දේ තමයි මේ ප්‍රශ්න අහන කමෙන්ට් ඉදිරිපත් කරන්න මම කැමතියි. මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මට මේක තමයි ඔයගොල්ලොත් එක්ක දැනුම බෙදා ගන්න තියෙන මූලිකම ස්ථානය. මම කැමරාවට ඉස්සරහට ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඔයගොල්ලෝ මේන් දෙයක් ලබා ගන්නවා. ඔයගොල්ලෝ කමෙන්ට් කරනවා. ඒ කමෙන්ට් එකට අනුව මම රියැක්ට් කරනවා. ඒක තමයි මට තියෙන එකම මාර්ගය ඔයගොල්ලෝ හා මම සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ දැනුම ලබා දෙන එකෙන් ඔයගොල්ලන්ට යම්කිසි තැනක අවුලක් තියෙනවා නම් යම්කිසි තැනක ගැටලුවක් තියෙනවා නම් මේ හරේ මට පැහැදිලි නෑ මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා මං හරි කැමති ඔයගොල්ලන්ට ඒක කියලා දෙන්න. මගේ කාලය ගියාට කමක් නෑ, මගේ ශ්‍රමය වැයුණාට කමක් නෑ. හේතුව මං හරි ආසාවෙන් ඉන්නවා මේ මං ඉගෙනගත්ත දැනුම මගේ ජීවිතය වෙනස් කරන්න යම්කිසි හේතුවක් වුවාද ඒ ලෙසටම ඔයගොල්ලන්ගේ ජීවිතය වෙනස් කරන්න හේතුවක් වෙනවා කියන එක මම දන්නවා. ඒ හින්දායි මගේ අදරණීය යාළුවන්ට මම කියන්නේ ආයෝජනයක් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ ආයෝජනයට ඇයි මං ආයෝජනය කරන්නේ කියන එක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනියට කීයක් මං ආයෝජනය කරනවද කියන එකයි මගේ ඊළඟ ප්‍රශ්නේ. තුන්වෙනියට කවදද මං ආයෝජනය කරන්නේ කියන එකයි මගේ ඊළඟ ප්‍රශ්නේ. මේ තුන මේ කරුණු කාරණා තුන හරියට අවබෝධ කරගන්න ඇයි කියලා හොයන්න තුවේ මේ කොටස් වෙනද පොල් වෙන එක කිසිම දෙක ආයෝජනය කරන්න යන්න එපා. කීයක් දමනවද කියලා නිසි අයිත් අගයක් නැතුව එක පාට රුපියල් 10,000ක් දාලා ඊළඟ පාර ෂෙයාස් ප්‍රයිස් නගිනකොට බැංකුවේ තියෙන ඉතුරු සල්ලි ටිකත් එකතු කරලා මේකට දාලා අන්තිමේදී මේක පහළ බහිනකොට ආතතිය වැඩි කරගන්න යන්න එපා මගේ ආදරණීය යාළුවනේ. අනිවාර්යයෙන්ම ඉවසීමෙන් යුතුව මේ ප්‍රශ්න වලට උත්තර දීලා තමන්ගේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක කරන්න. මේ මගේ වීඩියෝ එක අද දවසේ හැදෙන්නේ හාහාපුරා කියලා පළවෙනිදා දැන් CDS එකක් ගෙනුමක් හදාගෙන මගේ ආදරණීය යාළුවෝ බලාපොරොත්තුෙන් හිටියා කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න මම මෙන්න උදව්වක් ලබා දුන්නා. ඉතින් ඒ අහපු ප්‍රශ්න වලටත් එක්කම මේ අද පාඩමෙන් සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාටම මෙතනින් නොතේරෙන දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න, ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න, subscribe කරන්න, comment කරන්න. ඉදිරි පාඩම් වලදී මම බලාපොරොත්තු වෙනවා මේ වගේ මේ එක පොතක මේ තියෙන පොතේ තිබුණු පොතේ ඉතාමත් පොඩි සන්දර්භයක්, ඉතාමත් පොඩි විස්තරයක් විතරයි මම ඉදිරිපත් කරේ. ඊළඟට කතා කරන්න තියෙන පොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ විශාල පොත් සංඛ්‍යාවත් මම එකින් එක වැදගත්ම දේවල් ටික විතරක් කතා කරන්න. එක පොතක් අරගෙන වැදගත්ම දේවල් ගැන ඉදිරියට කතා කරන්න. හැබැයි මේ සියලු දේම ඉදිරිපත් කරන්නේ ඕගලන්ගේ මේ මොලේට අපි මෙතෙක් ඉගෙන ගත්තේ නැති මූල්‍ය සාක්ෂරතාවයේ දැනුමක් ලබා දෙන්න. ඒ දැනුම ලැබුණාද නැද්ද කියන කාරණය මට පහතින් කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඒකට 10,000 වාරයක් ගරු කරනවා, ආසා කරනවා. හේතුව මගේ මහන්සිය ප්‍රතිඵලයට ඕගොල්ලන්ට දෙයක් ලැබෙනවා නම් ඒකයි මගේ තෘප්තිය. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වතාවක් ඉක්මනින් හමු වෙනතුරු.